වෙච්ච සිදුවීමත් එක්ක අපේ රටේ ගොඩක් අය කැළඹුණා. මෝටර රථ දෙපාර්තමේන්තුවෙත් වැඩ තාවකාලිකවත් ඉට වුණා. අද දවසෙත් මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලිඛිත පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුණේ නැහැ. ඒ අයට වෙන වෙනම දින ලබා දීලා නැවත ඔයගලන්ට ඒ දින තියෙන දවස් සම්බන්ධව අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව අපි දැනුවත් කරනවා. ඒ වගේම රට වෙනුවෙන් පරිවිඩයක් කියන්න අවශ්‍යයි. වේදුහු පාසලක විදුහල්පතිවරයෙක් හැටියට ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා. තමන්ට වෙච්ච හානි වලට නීත්‍යානුකූලව පියවර ගැනීමයි වැදගත් වෙන්නේ. ඉතින් මමත් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තිනා පෞද්ගලිකවම. ඇත්තටම නීත්‍යානුකූලව අපිට මේවට පියවර ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා. ඉතින් ප්‍රචණ්ඩත්වය අතට ගැනීමෙන් වෙන්නේ අපි ඒ අයගේ තත්ත්වයට පත් වෙන එක නිසා පුළුවන් තරම් ඉවසීමෙන් ඉදිරියට කටයුතු කරගෙන යන්න කියන එක තමයි යදුහු පාසලක විදුහල්පතිවරයෙක් හැටියට ඉතින් හැමෝගෙම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් අදත් සමහර ශිෂ්‍යවල පොලිම් දකින්න ලැබුණා ඇඳගෙන ඉතිය තියෙන කාලෙත්. ඉතින් ඉන්ධන ප්‍රශ්නය තාමත් බලපානවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හමුවේ තමයි අපි ඉදිරියට මේ ගමන යන්නේ. ඉතින් මේදී කියන ගමන් හැමෝටම සුබ දවසක්. මෝටර රථ දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධව මම ඔයගලන්ට දැනුවත් කරනවා. අපේ ශිෂ්‍යාවන්ට ඒ වෙන් වෙච්ච ට්‍රයල් සහ ලිඛිත පරීක්ෂණ වගේම ඇප්ලිකේෂන් බාර දෙන්න තියෙන දවස් අපේ සම්බන්ධව ඔයගලන්ට ඉදිරි දැනුවත් කරනවා. හැමෝටම සුබ දවසක්.